පළාත් පාලන මැතිවරණය ඉදිරියේදී තියෙන්න නියමිතව තිබෙනවා. ඒ පළාත් පාලන මැතිවරණයේ රජය නියමිත කාලවකවානුවට පවත්වනවා. ප්‍රශ්නයක් තියෙන්නේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ සම්බන්ධව විශාල කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සහ ඒ කොට්ටාස බෙදීම සම්බන්ධව ඒ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කරලා හෝ පළාත් පාලන මැතිවරණ ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. හැබැයි මහ මැතිවරණයක් ඉල්ලන්නේ ඇයි? මහ මැතිවරණයක් ඉල්ලන්නේ වෙන මොනවන් නිසා නෙමෙයි. මොකද ජාත්‍යන්තරයේ තුලත් මේ රට තුලත් මතයක් ඇති කරන්න හදනවා. ලබන අවුරුද්දේ මහ මැතිවරණයක් තියෙනවා. එතකොට මේ ආණ්ඩු වෙනස් වෙනවා. ඒ නිසා විදේශ ආයෝජක වෙන එක වළක්වීම සඳහා, ඒ වගේම විවිධ ව්‍යාපෘති වලට අපිට ලැබෙන මුදල් නැවැත්වීම සඳහා, එතකොට ජාත්‍යන්තර සංවිධාන විසින් අපේ රජයට ලබා දෙන්න තියෙන ඒ සහයෝගයන් වැළැක්වීම සඳහා ඒක පන්නරයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ලබන අවුරුද්දේ මැතිවරණයක් ඉක්මනට මහ මැතිවරණයක් කියලා. මහ මැතිවරණයේ තියෙන්න තියෙන්නේ දෙදස් විසි අතරින් පස්සේ ඒ නියමිත කාලයට මහමැතිවරණය පවත්වන්න ඕනේ. මේ වෙලාව මැතිවරණ තියනවට වඩා ජනතාවගේ පීඩනය නැති කිරීම තමයි අපි සියලු දෙනාගේ වක්කීම වෙන්න ඕනේ. ඒ නිසා මේ බොරදියේ මාළු බානා වගේ විශේෂයෙන්ම මේ ජනතාවගේ පීඩනය ඉවත් වෙන්න කලින් දැන් මේ රජයේ ක්‍රමානුකූලව වැඩසටහන් ටික ගරු ජනාධිපත්‍ය නායකත්වයෙන් ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් ගෑස් පෝලින් නැ, ඉන්ධන පෝලින් නැ, ඊළඟ ජනතාවට පොහොර ලබා දෙනවා. දැන් ඖෂධ හිගයටත් අවශ්‍ය පිළියම් අපි යොදනවා. ඊළඟ බඩු මිල වේගයෙන් ඔහම අඩු වෙමින් පවතිනවා. ගෑස් අඩු වෙනවා, තෙල් අඩු වෙනවා, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් අරන් තියෙනවා. තාම අපි කියන්නේ 100%ක් අඩු වෙලා කියලා. නමුත් අඩු වෙන දිශාවට හරවලා තියෙනවා. දැන් මේ තත්ත්වයෙන් ගියොත් රට සංසුන් වෙලා, රට සාමකාමී වෙලා, ජනතාව ක්‍රමානුකූලව ජන ජීවිතය ගත කරන්න පටන් ගත්තාම අර විපක්ෂයේ බලාගෙන ඉන්න බලය ලබා ගැනීම අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි හදිසියෙන් මැතිවරණයක් ඉල්ලන්නේ. නමුත් විපක්ෂය කියන විදිහට නෙමේ ආණ්ඩුව කරන්නේ, ආණ්ඩුවට ඕනදී.